මේ ජීවන රංග මඩලේ අපි විවිධ චරිත නිරූපණය කරනකොට ඒ ඒ චරිතවලට ගැළපෙන යුතුයකම් සහ වගකීම් අපිට ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. ඒ යුතුයකම් සහ වගකීම් ඒ ඒ චරිත විශේෂ කරනා වගේම ඒ චරිත අතර තියෙන බැඳීම වැඩි කරන්නත් ඒ යුතුයකම් සහ වගකීම් වලට හැකියාව තියෙනවා. අම්මා තාත්තා දරුවෝ පිරුණු මේ න්‍යෂ්ටික පවුල කියන්නේ ඒ වගේ තැනක්. මේ යුතුයකම් සහ වගකීම් මග හැරුණොත් ඒ ඒ චරිත අසාර්ථක වෙන්න පුළුවන්. එහෙම යුතුයකම් සහ වගකීම් අතහැරුණු නිසා බැඳීම් මැද තනි වුණු ඇගේ කතාව කියන්නයි මේ රාත්‍රියේ අපි සූදානම් වෙන්නේ. ඉතින් වෙනද විදියටම අපිත් එකතු වෙන්න. මේ හදවත කකියන කතා කියන හදවතට කන තියෙන රාත්‍රිය. ඇගේ කතාව. හදවත කකියන කතා කියන හදවතට කන තියන්න. ඇගේ කතාව. අද වැඩට යන්නේ නැද්ද? ටිකක් දවල් වෙන්න යනවා. ඇයියේ? ඇයියා කැමති නැද්ද මම වරුවක්වත් ඔයත් එක්ක ඉන්නවට? නෑ ඉතින්. ඔයා දැන් සතියකට එක සැරයක් යන්නේ දවල් වෙලානේ. ඒකයි මම ඇහුවේ. කැමති නැත්නම් ඉතින් මම හැමදාම උදේට වැඩට යන්නම්. ඔයාට මතකනේ ඔයා සතියකට දවසක් දවල් වෙලා වැඩට යන්න ගිහිල්ලා තමයි කලිනුත් මට විඳවන්න දේවල් සිද්ධ කළේ. මට බය මේ පාරත් එහෙම දෙයක් සිද්ධ වෙයිද කියලා. දැන් ක්ලාස් එක ඉවර නැකන් කොහෙද ඉන්නේ? මම ඔයාට කිව්වා ක්ලාස් කට් කරන්න බෑ කියලා. කියන දේ ඇහුවද? නෑනේ. අද අන්තිම දවස හරිය. හැබැයි ආයෙ මට ක්ලාස් කට් කරන්න කතා කරොත් ඇත්තමයි මම මේ සම්බන්ධය නවත්තනවා. ඔව් ඉතින්. ඔයා බලන් ඉන්නේ කොයි වෙලාවද මේ සම්බන්ධය නතර කරන්න කියලානේ නේ? අනේ මේ සඳුන්. ඔයා කියන දේ අහලා මං ක්ලාස් පව කට් කරා. දැන් මං ඔයාගේ කතන්දරත් අහගෙන ඉන්න ඕනේද? හරි ඉතින්. ඔයාට මං කියන ඒවා අහන් ඉන්න එක හරි අමාරුයි නේද? අනේ මිස් සඳුන් මට බෑ වගේ කතන්දර හරින් ඉන්න. ආ ඕන මඟුලක් කරගන්න. මම යනවා යන්න. මේ මොඩි කොහෙද යන්නේ පිස්සුද? දැන් ගෙදර ගිහලා මොනවද කියන්නේ? මම මොන හරි කියා ගන්න. ඉතින් ඔයාට වැඩ නැහැ නේ. ජයන්ත සහ ප්‍රියංකා කියන්නේ තවත් න්‍යෂ්ටික පවුලක අම්මෙක් සහ තාත්තෙක්. ජයන්ත රැකියාවට යනකොට ගෙදර යුතුයකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරේ ප්‍රියංකා. මේ දෙන්නගේ එකම දුව වුණේ නිසංසලා. නිසංසලාගේ අධ්‍යාපනය තමයි මේ දෙන්නගේ එකම සහ ලොකුම බලාපොරොත්තුව වුණේ. නිසංසලා හෙමක පැටළුණා. ජයන්ත රහස් පෙමක පැටළුණා.
ඇයිදුවද ගිය පයිම අද සර්ට එන්න වෙන්නේ නැහැ කියලා පන්ති නැහැ කිව්වා ඕක ඉතින් ඊයේ පෙරේද ගුවා නම් පන්ති නොගින් ඉඳ තිබුණානේ නෑ නෑ මං හිතන්නේ සර්ට කොහේ හරි යන හදිස්සියක් වෙලා ඒ නිසා මේ සතියේ ක්ලාස් නැහැ කිව්වා ලබන සතියේ වෙනුවට ක්ලාස් දවසක් දානවා කිව්වා හැමෝටම ගෙදර යන්න කිව්වා ඉතින් මාත් ආවා ඒ කියන්නේ මං කිව්වේ පන්තියට ගිහලා වැඩක් නැහැ කියලා කිසි වගකීමක් නැති ගුරුවරේ නිරපරාධ සඳුන් නිසාර අහිංසක සරුත් කතන්දර අහගන්නවා මොනවද බම්බ කල්පනා කරන්නේ මොකුත් නැහැ තාත්තේ අත තාත වැඩට යන්නේ නැද්ද දවල් වෙලා යනවා अरे मुकद मैं दवा वेला अणवाई की दवा सला दवा वेला गील तमा होंद होंद अडवेलु मैं पार बल मुख मुखाट तिंटा दंड गीला හරි එතකොට ඔයා කියන්නේ මේ දේවල් එයා දැනගත්තට කමන්නේ නැහැ කියලාද? දැනගන්න එක නම් අවුලක් තමයි. ඒ වුණාට ඔයාට බෑ මාව දාලා යන්න. ඔයා යනවා නම් දැන් යන්න. මොකද එහෙම කියලා මට බෑ ඔයා ගෑන්ට ලැජ්ජ වෙන්න. හරි හරි. අපි මේ විදිහට වැඩ නොකර ඉමුකෝ. ඒක නෙමෙයි බොන්නමකුත් ගෑව නැද්ද? ඔයා ඉතින් දන්නවනේ. ඔයා බලන්න එනකොට මං ඒව නොගිනේ නැහනේ. මම ශද්දා මන්න. හදවත කකියන කතා කියන හදවතට කන තියන්න ඇගේ කතාව අම්මේ තාත්තා තාම නැත්තේයි දන්නේ ඒක තමයි මමත් මේ බැලුවේ දවල් වෙලා යනවා රෑ වෙලා එනවා අනේ මන්ද අම්මේ තාත්තා කරන සමහර දේවල් නම් මට තේරුම් ගන්න බැහැ ඔයා කොහොම තේරුම් ගන්නද දුවේ මෙච්චර කාලයක් මට යව තේරුම් ගන්න බැරි වෙච්ච කොට ඉතින් ඇයි අම්මා තාත්තව කසාද බැන්නේ තේරුම් ගන්නවත් බැරුව එහෙම කියන්න එපා මොන දේ වුණත් ඒ වාගේ තාත්තා
ඉඳල හිටලා ඔය මෝඩ වැඩ කරාට එයාගේ හිත හරි හොඳයි. මම දන්නවා මේක. මම තාත්තට ගොඩක් ආදරෙයි. ඒත් තාත්තගේ මෝඩ වැඩ ඕන නැති වැඩවලට නෙමෙයි. එයා කරපු සමහර වැඩේ හින්දා තාමත් මට පාර යන්න බෑ. ඒ තරම් ලැජ්ජයි. ඔයා දැන් ඒවා හිතන්න යන්න එපා. මේ දෙන්නත් එක්ක එළියට වෙලා ඔයා එනකල් මග බලාගෙන හිටියේ. මං එනකම් බලාගෙන මං පුංචි එකෙක් ඇයි ඉතින් මගේ මිනිහා වැඩල්ලා එනකල් බලාගෙන ඉන්න ඇයි මං ඔයාගෙන් අවසර ගන්න ඕනේද? මං එහෙම එකක් කිව්වේ නෑනේ. හරි මෙතන බඩගිනි මම හොදගෙන ඉන්න. ඇයි මෙච්චර රෑ වුනේ? පියලෙත් එක්ක පොඩ්ඩක් සෙට් වුණා. ඒකනේ ඔෆිස් එකේ වැඩ අඩුයි කියලා දවල් වෙලා ගිය මිනිහා රෑ වෙනකල් මොකද කළේ කියලා මම මේ බැලුවේ. අම්මටත් තාත්තා බිලාපම හරිය ලකුයි. ඒවට මොකුත් කියන්නේ නැහැ. මට නම් පේන්න බෑ බිලෙන මිනිස්සුන්. ඔයත් මේ කෙල්ල ඉස්සරහා බීපුවා කියවනවා. මම බිලාවා කියලා නෙමෙයිනේ බැන්නේ. මම බිලාවම ඔයාට ලොකුයි කියලා නේ බැන්නේ. හරි හරි ගිහින් ඇඟ හොදගන්න. මම බත්ති ගන්න. මේ අපි මේක ගෙවල් වලට කියමුද? අයියෝ මෙච්චර මෝන. අදන් ඔයාට මාව පෙන්නේ මෝඩෙක් වගේද? හරි මාත් තාම ඉගෙන ගන්නවා. ඔයාත් තාම ඉගෙන ගන්නවා. ඔයා හිතන්නේ අපි ඉදිරියෙන් මේ සම්බන්ධයට කැමති වෙයි කියලාද? වෙන්න පුළුවන්. ඒ වුණාට මට බයයි ඔයා කැම්පස් ගියාම වෙනස් වෙයි කියලා. හරි අනේ තාම ගියේ නෑනේ. ඒ ගැන දැන් හිතන්න එපා. ඒ කියන්නේ කැම්පස් ගියාම ඔයා මාව දාලා යනවා? අයියෝ නෑ අනේ මොන විකාරයක්ද මේ? අතාරින දෙයක් පටන් ගන්න නෑනේ. ඒ නිසා බය නැතුව ඉන්නකෝ. මේ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. එපාර මොකද්ද? මේක මට ආරංචි වෙච්ච දෙයක්. ඔයාත් පොඩ්ඩක් හොයලා බලන්න. මාත් හොයලා බලන්නම්. මොකද්ද කියන්නකෝ? ඔයා දන්නවද? අර ඉහළවත් ඉන්න මාලි කියන ගෑනු කෙනාව. ඔව්. මාලියක් අපේ නෑදෑයෝනේ. ඒ ගෑණිකේ ඔයාගේ තාත්තගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. මොනවා? ඔයාට කවුද කිව්වේ? අපේ පැත්තේ හැමෝම ඒක දන්නවනේ. ඒ ගෑණි එච්චර හොඳ ගෑණියෙක් නෙවෙයි. ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියන එක දන්නේ නෑනේ. අඩන්න නැති ඉන්නකො කට්ටියක් බලන් ඉන්න. මට කොල්ල දුන්නා නම් මම පාට එනවා නේ කියන්නේ.
යුතුකම් සහ වගකීම් මැද්ද හිරවුණු ජයන්ත ලෝකෙට හොරෙන් මාලිගේ රහස් ප්‍රේමය වින්දා. මේ අතරේ නිසංසලා එක්ක ඇතිවුණු ප්‍රේමයට අවසර ගන්න සඳුන් උත්සාහ කළා. ජයන්තගේ රහස් ප්‍රේමය හෙමින් හෙමින් ටිකෙන් ටික ලෝකෙට කාන්දු වෙන්න පටන් ගත්තා. ලස්සනට තිබුණු මේ පවුලේ බැඳීම හෙමින් හෙමින් ලිහෙන්න පටන් ගත්තා. පන්තියෙන් කලින් ආවේ උදේ පන්තියේ හිටියා. හවස පන්තියේ ඉන්න බෑ. ඔළුව කැක්කුමක් ආවා. අමාරු නිසා ගෙදර ආවේ. පන්තියේ ඉන්න බැරි තරම් ඔළුව කැක්කුමක් ආවා නම් අර තාත්තා ඉන්න එකේ ගිහින් බෙහෙත් ටිකක් ගනින්. හන්දියට ගිහිල්ලා. නෑ නෑ ටික වෙලාවක් යද්දී ඇරිලා යයි මේක. අනේ මන්ද බං. උඹලට මේ කාලේ හැදෙන ඔළුව කැක්කුම් අරකි මටක් ගසගෙන ගෙට ගිහ ඔළුව කැක්කුමයි කියලා කාමරේට වෙලා අඬ අඬ ඉන්නවා. අඬන්න තරම් ඒකට ඇදි ඔළුව කැක්කුම මොකද්ද? මං කොහොමද දන්නේ? මට නම් තේරෙන විදිහට වෙන මොකක් හරි මගුලක්. ඔය හවස පන්තියට ඉන්න තුනේ නේද දැවිල්ල තියෙන්නේ? වෙන මොකක් හරි මගුලක්? ඒ මොකද්ද? කොල්ලෙක්ගේ හුටපටයක්වත් එන්නේ නැති. ඉන්නවකෝ මවකින් අහලා දැනගන්න. මේ තමුසේ කෙල්ලගෙන් ඕව අහන්න ගිහිල්ලා තමුසේ තමුසේගේ ජාතකේ වමාර ගන්න තු ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් නම් මං ඒකත් එක්ක බලා ගන්නම්. ඉතින් මන් දැයි යන්න. එහෙම ගියොන්නේ මන් බලාද? මේ මට හිතෙනවා මේක ළඟදීම අපේ ගෑණි දැනගනී කියලා. දුවුණත් දැන් මාත් එක්ක එහෙම වැඩි කතා බහ කරන්නෙත් නැහැ. මට හිතෙන්නේ අම්මා හරි දුව හරි ළඟදීම මේක දැනගනී. ඇයි ඔයාට එයාලා මොනවා හරි කිව්වද? නෑ නෑ මොකුත් කිව්වේ නෑ. ඒ වුණාට මට හිතෙනවා මේ ප්‍රශ්නේ ළඟදීම පත්තු වෙයි කියලා. ජයන්ත මේ මොන දේ වුණත් ඔයා මාව දාලා යන්නේ නේද? අයියෝ ඔයත් අනේ ඇවිල්ලන ගින්නට පිදුරු දාන්න හදනවනේ. ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් වුණත් ඔයා මාව දාලා යනවද?
එහෙමුණොත් තමසේ මරාගෙන මැන්නම් මම. නෑ නෑ මං ඔයාව අමතක කරන්නේ නෑ. බය වෙන්න එපා. අමතක කරන්නේ නෙවෙයි. ඔයාලට යන මොනවා හරි කිව්වොත් ඔයා මෙහෙමින් නවතින්න. අපි ලස්සන දරපිටියක නම් හොඳට ජීවත් වෙමු. අනේ මේ මගුලක් කතා කරන්න තු ඉන්නවා. මොන මොනවා හරි හදාගෙන ඉන්න. එන හදාගෙන ඉන්න. ගෙදර පවුලක් ප්‍රියංකා ගොඩනගලා තිබුණට ඒක ජයන්තට දැනුනේ නැහැ. සමහරකට ප්‍රියංකාගේ අඩුපාඩුකම් ඇති. ඒ හින්දම වෙන්නේ නැති ජයන්ත හොර රහසේම මාලිගේ ආදරේ වින්දේ. හැබැයි අපිට කෙනෙක් දිහා උඩින් බලලා ඒ කෙනාගේ ජීවිතය ගැන තීන්දුව తీරන ගන්න බෑ. ඒ කොහොම වුණත් ජයන්ත කියන්නේ ලෝකෙට එක චරිතයක් පෙන්නලා ගෙදර තවත් චරිතයක් රඟපාපු එක්කෙනෙක්. මොකද ජයන්තගේ ජීවිතේ පෙර වැරදිත් තියෙනවනේ. මේ මං කියපු දේ ගැන ඔයා හොයලා බැලුවද? මම බැලුවා. එදා මගෙන් තාත්තගේ ෆෝන් එක චෙක් කරා. එතකොට මාලිකේලා සේව් කරපු නම්බර් එකකින් එක දිගට තාත්තා කෝල් අරන් තිබ්බා. එහෙනම් මං කිව්වා හරි. මාලි කියන්නේ අර ගෑණිනේ. අපේ අම්මා පව් සඳු. අපේ තාත්තා අපේ අම්මට ඇයි මෙහෙම කරන්නේ? අපි කොහොම හරි මේ ප්‍රශ්නේ විසඳගමුකෝ. කලින් ඔෆිසර්ගේ ගෑණියගේ මගුල් නටලා නටලා මාට්ටුණා. එදා සරේ මට මාට්ටුණා. අනික ඒ ගෑණි අපේ පවුලේගේ. එහෙම කරන්නේ කොහොමද? ඒ ගෑණිට ඒව ගාණක් නෑ යනේ. කලින් මිනිහත් ඒ ගෑණිව දාලා ගියානේ. ඔයාට ඕන නම් අපි ගිහිල්ලා ඒ ගෑණිව හම්බ වෙමු. නෑ නෑ නෑ. ඔයා මේ වලට මැදිහත් වෙන්න එපා. ඊට පස්සේ ඔයාටත් ගම ඉන්නේ නැති වෙයි. මේ ප්‍රශ්නේ ගැන මම බලව. මුදලාලි මට හාල් කිලෝ එකකුයි සී 500 දෙ. ආදුවේ මං ඔය ළමයා හම්බෙන්නමයි හිටියේ. ඇයි මුදලාලි? මම මේ කේලමක් කියනවා කියලා හැම හිතන්න එපා. මෙතන එක එක කතා කරන දේවල් තමයි මම මේ ඇහිලා කියන්නේ. ඔයාගේ මිනිස්සයාගේ ඉහළවත්තේ මාලිගයේ අතර සම්බන්ධයක් තියෙනවා කියලා එක එක මෙතන කතා වෙනවා. මොනවා මේ අපේ මිනිහයි මාලිය අතර? මම කිව්වේ මට මෙතන ඇහෙලාදී එක එක කතා කරනදී. නැතුව මම වෙන මොකුත් මෙතන දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලපන්. අපේ මිනිහා කෙසේ වෙතත් මාලි නම් එහෙම කරයි කියලා හිතන්න බෑ මුදලාලි. කොකටත් මම මේ ගැන හොයලා බලන්න. ඒ බලු ටික thank you.
මොකුත් නෑ දුවේ. මොකද අම්මේ මේ අඬන්නේ? මොකුත් නෑ. කියන්නකෝ ඉතින් මොකද උනේ? මං අද කඩේට ගියා. ඉතින් කඩේ මුදලාලි අම්මේ කියන්නකෝ මොකද්ද මුදලාලි කියවේ? කඩේ මුදලාලි කියවෝ තාත්තගේ අර උඩා මලිගේ අතර සම්බන්ධයක් තියෙනවලු. කඩේ ළඟ මිනිස්සු කතා වෙනවලු. මටත් ඕක නම් ආරංචි වුණා අම්මේ. මං ඒක අම්මට නොකියම විසඳලා දාන්න හිටියේ. කොහෙද මේ ගමේ මිනිස්සුන්ටත් කටවල් තියාගෙන ඉන්න බෑනේ. අම්මා දැන් නැතු ඉන්නකො කවුද පුතේ උඹට කිව්වේ? කිව්වේද මේ මාලික ගෙවල් පැත්තේ මගේ යාළුවෙක් ඉන්නවා. එයා තමයි මට ඔය විස්තරේ කිව්වේ නා. බලාංකු බං ගිය පාර වෙච්ච දේ හින්දා මං හිතන් හිටියා මූ මට්ටු වෙලා ඇති කියලා. මූ ඒකෙන්වත් මට්ටු වෙලා නැහැනේ. හරි අම්මේ දැන් තාත්තා ආපු ගමන් ඕක අහන්න තියාගන්න එපා. මේක මම බලා ගන්නම්. උඹ දැන් මොකද කරන්න හදන්නේ? ඒක මම කළාම පෙන්නන්න. තාත්තා මේ පාර තමයි දැනගන්නේ මේ දුවත් එක්ක සෙල්ලම් බෑ කියලා. අනේ මේ දුවේ උඹ උඹේ පාඩුවේ ඉඳපන්. නැත්නම් ඔය මිනිහා උඹත් එක්කත් වයිඩ බැඳගනි. මම මේක විසඳගන්න. අනේ අම්මේ මේ අම්මා අඬන්න නැතුව කටපියාගෙන ඉන්නවද? මම මේක විසඳගන්නකම් හදවත කකියන කතා කියන හදවතට කන තියන්න ඇගේ කතාව. අදත් ඔයා වැඩට යන්නේ නැද්ද? ටිකක් දවල් වෙන්න යනවා. ඇයි අදත් වැඩ අඩුයිද? දවල්ට ඔයා කාලා යනවද? එහෙම නැත්නම් කන කලින් යනවද? නෑ මං ටිකක් කලින් යනවා. මට උයන්න ඕනේ. මේ කෝ කෙල්ලද පන්ති යන්නේ නැද්ද? කෙල්ලට පන්ති යන්න බෑයි කියන්නේ. ඒකෙත් දැන් ඉගෙන ගන්න ටිකක් හොරයි වගේ. දවල් වෙලා යනවායි කියන්නේ වැඩට යනවද කොහේ යනවද කියලා මන් දන්නේ. අද තමයි දවස. වැඩට යනවද කොහේ යනවද කියලා මම බලා ගන්නම්කෝ ගිහිල්ලා. ඇයි උඹ පන්ති යන්න බැහැයි කිව්වේ? නෑ නෑ අම්මේ මම
හවස පන්තියට යනවා. උදේ පන්තියට විතරයි යන්න බෑ කිව්වේ. උඹ කිව්වේ අද පන්ති යන්නේ නැහැයි කියලානේ. ආ මං එහෙම කිව්වද? නෑ නෑ මං හවස පන්තියට යන්න ඕනේ. අනේ මන්ද බං. උඹත් වෙලාවකට තෝන්තු මාන්තු වෙලා උත්තර දෙනවා. මට නම් තේරෙන්නේ නෑ. ජයන්ත නිතරම උත්සාහ කළේ කොහොම හරි මේ රහස් ආරක්ෂා කරගන්න. ජයන්ත මේ රහස් ආරක්ෂා කරන්න උත්සාහ ගන්නකොට ගෙදර අය මේ රහස් එලි කරගන්න ලොකු මෙහෙයුමක්. ඊළඟට මොකද වෙන්නේ? හැමෝම බලාගෙන ඉන්නේ ඊළඟට මොකද වෙන්නේ කියලා බලන්න. අපි බලාගෙන ඉන්නේ මේ අයගෙන් කවුරු ඉස්සර වෙයිද කියලා. ජයන්තගේ දුව තාත්තට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මං ඇවිල්ලා ඉන්නවා කියලා? මට මතක විදිහට නම් අද මිස්ටර් ජයන්ත වැඩට ආවේ නෑ. පොඩින් මං සිච්චන. හෙලෝ. අද මිස්ටර් ජයන්ත වැඩට ආවද? ආ හරි නිවාඩු නේද? හරි. තාත්තා වැඩට ඇවිල්ලා නැන්නේ. ඇයි තාත්තා ගෙදර නැද්ද? ආ නෑ මිස් ගෙදර ඇත්තේ. මම අද යාළුවෙක් ගෙදර ළඟ ආවේ. මොකද බං? අද පන්ති ගියේ නැද්ද?
Pandi, pandi nih, mangga rega lu tuh magula balan dia. Eko he deh, mama gi ara maliknya nih kayaknya gedet. Balai di gedet, ini aja TV balai balai hitia. Eh ada cuti sunya lende kak kia lah, kayaknya kita hamba tala lagi. Hei bang, eh ini ini hamba tuh sana sini jiwa tenne tenne itu. Mukadde mamme kerapu karma kia angko. Dengai, matat kahand. Apa dengko? Hangim ඇතුලේ හිර වෙන්න හිර වෙන්න බැඳීම් තර වුණා. හැබැයි තම තමන්ගේ රහස් එළි වුණා. නොහිතපු වෙලාවක ජයන්තටයි මාලිටයි ජීවිතේ යථාර්ථයට මූණ දෙන්න සිද්ධ වුණා. මෙච්චර කල් හැංගි හැංගි බැඳපු වෙස් මූණ එකින් එක ගැලවෙන්න පටන් ගත්තා. කාට හරි බොරුවක් කරනවා නම් ඒක කවදා හරි දවසක එළි වෙනවමයි. හවු. මේව මිනිස්සු රවට්ටන්නේ. අම්මේ මම ගාමන්න යන්නම්. මට පුළුවන් අම්මව බලා ගන්න. මම ඉගෙන ගන්න එක නවත්තන්නම්. Thank you.
සියලු රහස් එළි වුණා. ජයන්තගේ රහස් ප්‍රේමය ගැන මුළු ලෝකෙම දැනගත්තා. ජයන්ත තීරණයක් ගත්තා. ප්‍රියංකයි දුවයි තනි වුණා. අසරණ වුණා. පුංචි පුංචි ඉරිතැලීම් ලොකු දෙදරයම් වෙන්න කලින් අපි අපේ චරිතවලින් එළියට ඇවිල්ලා ජීවිතය ගැන ප්‍රශ්න දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඔබට ඔබව මුණ ගැහෙවි. ඇයට ඇයව මුණ ගැහෙවි. මේ හදවත ක කියන කතාව වගේම තවත් කතාවක් ඔයාටත් ඇති. ඒක අපිට ලියලවන්න. මේ ඇගේ කතාව හිරු ලයිෆ් ස්ටුඩියෝ තැපැල් පෙට්ටිය 55 පැලවත්ත බත්තරමුල්ල. මේ කතාව වගේම තවත් හදවත කීරි ගැහෙන කතාවකින් අපි ලබන සතියේ මුණ ගැහෙමු. ඔබට සුබ රාත්‍රියක්. මේ හදවත ක කියන කතා කියන හදවතට කන තියන රාත්‍රිය. ඇගේ කතාවේ